Aibuan, kalawar hita tiya oba wenwen, kalaloke naum turutur, rasa baru turutur samagin, supurdu pardi, lengga tu sitin. Api arambu kermu, Art Cafe. Sudat Mahadiul wewege citra patayak, My Great Comrade. Ehi maddi darshane, pasukeda PVR Cinema Shala wedi payatuna. கட்ட கருவல வெட்ட பித்தல கெந்தகம் ஆசையට හීත අවුරුදු ගණනාවක නිහඬියවකින් පස්සේ සුදත් මහදිවිල මහත්මයාගේ මේ චිත්‍රපටිය මේ නරඹන්න ලැබුණා. ඉතින් ටිකක් වෙනස් මාතෘකාවක් සාමාන්‍ය වෙන චිත්‍රපටයකට වඩා වෙනස්. ඉතින් චරිත දෙකයි තියෙන්නේ එකම ලොකේෂන් එකක දවස් හතරෙන් කරලා තියෙන්නේ. ඉතින් නමුත් කම්මැලි නෑ කතාවට අපි අවතීර්ණ වුණාට පස්සේ කතාවේ අපිව තියාගෙන ඉන්න පුළුවන් විදිහට චිත්‍රපටියේ නලු නිලියෝ සහ විශේෂයෙන්ම කියන්න ඕනේ මේක කැමරාකරණය රුවන් කොස්ත මහත්මයාගේ දැකපු හොඳම කැමරාකරණය කියලා මට හිතුණා. ඇත්තටම චිත්‍රපටියට සුබ ප්‍රාර්ථනා කරනවා. මේ වගේ චිත්‍රපටි බලන්න කැමති සියලු දෙනාට නරඹන්න ආරාධනා කරනවා. විදුලි කොට කොට අකුණු ගැහුවා එකමත් එක රැක අපතු විදිය නිර්මාණයක්. ඉතින් අපි මේ වගේ නිර්මාණ දකින්නේ බටහිර සිනමාවේ ගොඩක් කලාවට. ඉතින් ලංකාවේ මේ වගේ දේවල් දකින්න අඩුයි. මොකද මේ මෙවැනි ආකෘතියේ තියෙන දේවල් ප්‍රධාන නළුවෙක් සහ නිළියක්. ඉතින් පැය ගාණක් අපිව තියාගෙන හිටියා බොහොම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මම වාඩි වෙනකොට හිතුවා කොහොම වෙලාවක් මේක බලා ගන්න පුළුවන් වෙයිද මේ දෙන්නේ ප්‍රධාන වශයෙන් රංගපාන චිත්‍රපටිය කියලා. ඉතින් අධ්‍යක්ෂවරයා ගැන නම් කියන්න දෙයක් නැහැ. ඔහු දක්ෂයි. කොහොමත් සුබපතනවා මේ චිත්‍රපටියට, විශේෂයෙන් මේ නළුවාට සහ නිළියට, කියන්නේ තරෙන්දිටත් ආසිරිටත් සුබපතනවා මේ රංග කාර්යයට. උන් මම හිතන්නේ සිනමාවට අවතීර්ණ වුණ අවස්ථාව ඉතාම හොඳට රංගනේ යෙදිලා තියෙනවා. විශේෂයෙන් ආසිරි ඇල්ලගේට සුබපතනවා. මගේ හිතවතෙක් හැටියටත් මම ඉතාම ආඩම්බර වෙනවා ඔහුගේ දක්ෂතාව ගැන. ජීවිතේ බේරගන්න හදිසියෙන් මේ දොර අරගෙන මේකට අතුල් වෙන මං වගේ ගෑනුන්ට ඔය හදනවා කියන සමාජයේ ඉඩක් නැද්ද? My Red Comrade කියන්නේ මගේ පළවෙනි රංගනය, පළවෙනි සිනමා රංගනය, වගේම පළවෙනි රංගනය. සුදත් මහදිවුල මහත්මයා මේ චිත්‍රපටයට මුලින්ම ආරාධනා කරපු වෙලේ ඇත්තටම මට කිසියම් චකිතයක් ඇති වුණා. මේ චරිතය නිරූපණය කරන්න, හරියාකාරව නිරූපණය කරන්න පුළුවන් වේවිද කියලා. පිටපත ප්‍රබල පිටපතක් කියලා මට තේරුණා කියපු පළවෙනි අවස්ථාවේම. මේ පිටපතත් එක්ක දීර්ඝ වශයෙන් එතුමත් එක්ක සාකච්ඡා කළා. එතෙන්දී මේ චරිතයේ තියෙන අතුලාන්තය සහ ඒක නිරූපණය කරන්න කොහොමද කියන එක පිළිබඳ විශාල සාකච්ඡාවට විශාල ප්‍රමාණයක් පැවැත්වුවා. ඊට අමතරව මේ චිත්‍රපටය නිර්මාණය කරන්න කලින් අපිට විශාල වැඩමුළු කිහිපයකට දායක වෙන්න ලැබුණා. විශාල රුකුලක් වුණා ඒ කාරණාට. සංස්කෘතික මිනිහෙක්ට විතරයි පුළුවන් අලුත් හීන හදන්න, අලුත් හීන හොයන්න, අලුත් හීන දකින්න. My Red Comrade චිත්‍රපටිය එන්නේ හරියටම 2005 සුදු කළු අළු නිර්මාණය කළ අවුරුදු 19කට පස්සේ. ඒ අවුරුදු 19 පුරා මං හිතනවා මම විශ්වවිද්‍යාල 7ක විතර සිනමාවේ විවිධ විෂයන් හැදෑරුවත් මට තේරුන්නේ නැහැ කාලය ගියා කියලා. ආපහු හැරලා බැලුවම අවුරුදු 19ක් මම වැඩ කරලා තිබුණේ නැහැ. ඊට පස්සේ ආපහු හැරලා බලනකොට දේවල් ගොඩක් වෙනස් වෙලා තිබුණා. මම 19කට පස්සේ පටන් ගන්නකොට අපි හිතපු විදිහේ, අපි සැලසුම් කරන විදිහේ චිත්‍රපටයක් කරන්න අර්ථපොතියක් මුණ නොගැහෙන අවස්ථාවක මම විශාල වශයෙන් විශ්වවිද්‍යාල තුළ ළමයි එක කරපු අභ්‍යාසයක ප්‍රතිඵලයක් විදිහට මම හිතුවා අන්තිම උපරිම අවමතාවාදයකට ගිහිල්ලා කොහොමද චිත්‍රපටයක් කරන්නේ ඒ අභියෝගයේ ජය ගන්න කියන එක. මම හිතන්නේ My Red Comrade කියන්නේ ඒ අභියෝගයට මුහුණ දුන්න අවස්ථාවක්. ඉතින් මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ මේක ඇවිල්ලා බලලා ඒකට ප්‍රතිචාර දක්වයි කියලා. ජනක ලියනගේ චිත්‍රපටයක් කොටක් එතන එහි මුහුරත් තුලල පසුගිය දා පැවැත්වුණා. එතන චිත්‍රපටිය දහනෙන්ද අපේ රූගත කිරීම ආරම්භ වෙනවා. මනෝවිද්‍යාත්මක, මනෝ විශ්ලේෂණාත්මක සහ යථාර්ථය කියන්නේ මොකක්ද? යම් සිද්ධියක් වුණාම ඒ සිදුවීම වල සත්‍ය කොහොමද හොයාගන්නේ? ඉතින් මෙන්න මේ සංකීර්ණතාවය තමයි මම කොටකෙතන චිත්‍රපටියෙන් ප්‍රේක්ෂකයන්ට ගෙනෙන්න ඉතාගෙන ඉන්නේ. පසුතලය, ඇඳු නිර්මාණය, වේශ නිරූපණය සහ පසුතල අලංකරණය, පසුතල රංග භාණ්ඩ, ප්‍රොප්ස් කියන ඒවා වෙනස් ස්වරූපයකින් මම ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් වෙනත් ආරයක පරීක්ෂණාත්මක විදිහට තමයි කරන්නේ.
මං හිතන එක සාර්ථක වෙයි කියලා. හැමෝගෙම සහයෝගය ගන්න පුළුවන් මට්ටමේ චිත්‍රපටයක් තව නිපදවන්න ඕනේ. ඉතින් එවැනි මට්ටමේ චිත්‍රපටයක් මං හිතන්නේ ජනකට හදන්න ඕන තරම් අත්දැකීම් තුන හැකියාවක් තියෙනවා. ඒ නිසා මේ චිත්‍රපටයට අපි මේ රංගපාන ශිල්පීන් ශිල්පිනියන්ටත් මේ සියලු දෙනාට කාර්මික ශිල්පීන් අතුළු සියලු දෙනාටත් ප්‍රථම වරට අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් එළියට පැමිණෙන අපේ ජනක ලියනගේ මහත්මයාටත් අපි සුබ පතනවා. මේක එළියට ආවට පස්සේ ප්‍රේක්ෂකයාට ආරාධනා කරනවා මේක බලන්න කියලා. මේක ඔයගොල්ලෝ කැමති වෙන කතාවක්. සිනමාකරණයේ ලක්වන ෆිල්ම් එකක් විදියට මේක ලස්සන අත්දැකීමක් වේ. සහ මේක වැඩ කරන්න ලැබීම ගැන මම තාමත් සතුට වෙනවා. ක්‍රයිම් කැටගරි එකට වැටෙන චිත්‍රපටයක්. අපි විශ්වාස කරනවා මේ චිත්‍රපටය ලංකාවේ ක්‍රයිම් කැටගරි එකේ හොඳ චිත්‍රපටයක් බවට පත් වෙයි කියලා. බොහොම සීමා සහිත ප්‍රමාණයකින් මේකේ රූගත කිරීම කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒක තමයි මූලික අභියෝග වෙලා තියෙන. නමුත් අපි කොහොම හරි උත්සාහ කරනවා ඒ වැඩේ කොහොම හරි හොඳින් කරලා හොඳ චිත්‍රපටයක් එළියට ගන්න. පිටපත කියවපු තැන ඉඳලා මට ආපු දෙය තමයි අපේම ජීවිත ඇතුලේ තියෙන යම් ආකාරයක පැටලවිල්ලක්. අපේ ආශාවන් වැඩ කරන්නේ කොහොමද? ඒ ආශාවන් කොච්චර එක්තරා දුරකට ඒවා අන්තයට ගියම කොයිතරම් භයානකද? අපේ ඇතුළෙම තියෙන අපේ අවිඥානික සිතේ, ජාගර සිතේ සැඟවිලා තියෙන කුරිරුකම්. එක්තරා විදිහකට ඒවා කුරිරුකම් කියලා හඳුන්වන්න පුළුවන්. කියන ප්‍රශ්නය තමයි ජනකගේ චිත්‍රපටය ඇතුලේ මතු කරන්නේ. ඊළඟට චිත්‍රපටයක් නෙමේ අපේම ජීවිතය ගැන අපේම ආශාවන් අපේම අවිඥානික සිත මේ පිළිබඳව අලුත් ඇහැකින් බලන විවරණ. ආචාර්ය සෝමරත්න දිසානායකගේ නවතම සිනමා නිර්මාණය සිංහබාහු ඔබට ළඟම ඇති සිනමා හලෙන් දැන් නරඹන්නට පුළුවන් මේ එහි පූර්ව ප්‍රචාරක පටය. අප මෙතෙක් අසා ඇති සිංහබාහු කතාවට සිනමා රූපී නව අර්ථකථනයක්. බා පලාය උපන බේරාගෙන නම් මීතල වදී පපු ගැවුතු ඉරාගෙන ගොඩට එනු සැනකි. සිටින් මම නිරුවතින්. තොප කවුද? මමයි මේ විචිත්තයේ රචකිරුය දරන්නේ. සිංහබාහු රජතුමනි, මගේ දරුවා. මේ දරුවාගේ මෑණියෝය මෙතැන් සිට දිගේ සෙනෙහස දුරින් සිට තම දරුවාගෙන් දුරස් වන වැදූ මවකගේ වේදනාව. සම්ප්‍රදාය ප්‍රශ්න කරන සිංහබාහු කුමාරයා. අපට නැත අවසර. කිමද මේ හිරියට? සරණ බන්ධනේ යනු කුමද්ද මෑණියනි? සරණ බන්ධනේ යනු උදාවී සිකුරු යෝගය ලැබීමයි සම්භෝගය. සම්භෝගය යනු කුමක්ද? එක සෙවන ගයතුනත් සැබෑ සොයුරු සොයුරියන් නොවන සිංහබාහු සහ සිංහ සීවලි. අයියන්ගේ හැඩයි රුවයි. සම්ප්‍රදායේ සීමාවන්ට අභියෝග කරන යෞවනය. මෙවැනි සිරදනුව ඉවසම්ද කෙසේන? සිදුවේ වියයි සිතා අනතුරක්. පියාණන් දමා ඇත නීතියක්. නීතියක්? එය අමන නීතියක්. නීතියට මගේ නැහැ බීතියක්. සීමාමායිම් නිති කොට සීමා කළ හැකිදෝ කෙලෙසට? මට බයයි යන්නි. නගණියද සමගින් මුළු රැයක් ගත කරමි. කරතිබේ වරදක්. කුමක්ද මා කළ වරද පියාණනි? ආන්තරාවක් නැතිව නැගණියද සුරකිමින් යලි මෙහෙම ආයකද? වරක් හෝ පැමිණියද යහන වෙත අයියන්ටි. වරක් නොව කීප වරක් පැමිණිය අයියන්. මේ මහා වන මැද මුර්ගයෙකු වැනි සතෙකු සමග මුර්ගයෙකු වන්නේද කෙලෙසින්? තොපේ පියාණන් මිනිස්සෙකි උතුම්. එහෙමව කියන්නේ රජතුමනි ඇදහිය නොහැකි කරුණක්. මම වංගදේශයේ මහරජතුමාගේ දියණිය වෙමි. මන්තර දන්නේ කිව්වේ? වරේව් මහා රෝදබැඳා! වරේව්! එසේ වන්නේද කෙලසින්? කවුද මේ මිනිසුන්? පැමිණියේද කොතනින්? අයියන්ට අනතුරක් වේ දෝයි කියා මට බයයි. කෙසේද මට අනතුරක් වෙන්නේ?
රජතුමනි විරාමයේ සිට නැත. සටන් කළ යුතුයි නොනවත. ඒ මගේ සිංහ බෞද්ධමනු. මගේ පුතා! සිංහබාහු. ජෝර්ජ් කිට් පදනම මගින් සංවිධානය කරන ලද ශ්‍රී ලංකන් ආටිස්ට් චිත්‍ර ප්‍රදර්ශනය. පසුගියදා JDA පෙරේරා කලාගාරයේදී පැවැත්ුණා. අවුරුදු 6කට කාල සීමාවකට පසු නැවතත් ශ්‍රී ලංකන් ආටිස්ට් කියන එක්සිබිෂන් එක JDA පෙරේරා ගැලරියේ 22වෙනිදා සිට 26වෙනිදා දක්වා පවත්වාගෙන ගියා. මෙයට ලංකාවේ ප්‍රකට චිත්‍ර ශිල්පීන් 60 දෙනෙක් ඇඳුම් කරා. එයින් 10 දෙනෙක් තෝරාගෙන ඔවුන්ගේ චිත්‍ර විශේෂයෙන්ම මේ ගැලරියේ අපි පැවැත්වුවා. එයට විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් නරඹන්න ආවා. මේ එක්සිබිෂන් එකේ චිත්‍ර සියල්ල චිත්‍ර ශිල්පීන් විසින් විකිණීමට තිබ්බා. එයින් සියලු මුදල් නැවත චිත්‍ර ශිල්පීන්ට ලබන්න අපි සැලැස්සුවා. ජෝර්ජ් කිට් පදනමට වාර්ෂිකව ප්‍රදර්ශන කැලැන්ඩරයක් තියෙනවා. ඒකේ එක ප්‍රධාන කටයුත්තක් තමයි ශ්‍රී ලංකන් ආටිස් 2024 කියලා මේ අවුරුද්දේ පැවැත්වෙන්නේ. මේ ප්‍රදර්ශනය සඳහා අපි චිත්‍ර ශිල්පීන් 10 දෙනෙකුගේ නිර්මාණ ඉදිරිපත් කරලා තියෙනවා. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙම චිත්‍ර ශිල්පීන් 10 දෙනා තෝරාගෙන තියෙන්නේ ලංකාවේ විවිධ ප්‍රදේශවලට අයත් වෙන විදිහට. ඔවුන් යාපනයේ සිට නුවරඑළිය දක්වා අවකාශය තුළ කොළඹ, කුරුණෑගල මේ වගේ විවිධ ප්‍රදේශවලින් පැමිණි චිත්‍ර ශිල්පීන් තමා මේ ප්‍රදර්ශනයට තෝරාගෙන තියෙන්නේ. ඒ වගේම මේ චිත්‍ර ශිල්පීන් ලංකාවේ අඛණ්ඩව නිර්මාණය කරන්නේ යෙදෙන චිත්‍ර ශිල්පීන් ඔවුන්ගේ නිර්මාණ සඳහා ප්‍රදර්ශන අවකාශයක් ගොඩනැගීම, ඒ වගේම ඔවුන්ගේ වර්තමාන නිර්මාණ කටයුතු සමාජගත කිරීම, කලා එකතු කරන්නන් චිත්‍ර එකතු කරන්නන් සමග සමීප සම්බන්ධතාවයක් ගොඩනැගීම වගේ කාරණා අපි මූලික කරගෙන තියෙනවා මෙම ප්‍රදර්ශනය අභිරක්ෂණය කරනකොට. ඒ වගේම මම සඳහන් කරන්න ඕනේ මේ ප්‍රදර්ශනයේ විශේෂම අභිරක්ෂිත නිර්මාණ ප්‍රදර්ශනයක් විදිහට මම හඳුන්වන්න කැමතියි. මොකද අපි නිකම්ම ප්‍රදර්ශනයක් පැවැත්වීම කියන කාරණාවට එහා ගිහිල්ලා අපි ඉංග්‍රීසියෙන් කියනවා නම් කියුරේටඩ් ෂෝ එකක් විදිහට තමයි මේ ඉදිරිපත් කරලා තියෙන්නේ. මේ සඳහා ඉදිරිපත් වෙන නිර්මාණ ශිල්පීන්ගේ කලාකෘති සඳහා විශේෂ අවකාශයක් ඉඩ ප්‍රමාණයක් බලන්නාට එය නැරඹීමේදී අවශ්‍ය වෙන ආලෝකයේ මේ සියල්ලම සලකලා තමයි මේ නිර්මාණ ගොන්න මේ කලාගාරය තුළ තැන්පත් කරලා තියෙන්නේ. මේ සඳහා මූලික වශයෙන් මම ප්‍රධාන අභිරක්ෂකයා විදිහට කටයුතු කරා. ඒ වගේම සහාය අභිරක්ෂක විදිහට අසංග ජයසිංහ කටයුතු කරා. මේක මං හිතන්නේ ලංකාවේ චිත්‍රකලාවට ලැබී චිත්‍රකලාව පිළිබඳව උනන්දුවක් දක්වන කලා රසිකයන්ට, ඒ වගේම කලාව පිළිබඳ උනන්දුවක් දක්වන සියල්ලන්ටම අලුත් අත්දැකීමක් වුණා. මං හිතන්නේ මේ ප්‍රවේශය අනාගත නිර්මාණ කටයුතු සඳහා විශාල වැදගත් අවස්ථාවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. චරිත් රණබාහුගේ කාව්‍ය සංග්‍රහයක් සුදු පාට අළු. මේ ඔහුත් සමග කළ කතාවක්. සමාජයේ ජීවත් වෙන හොඳ මිනිස්සු සුදු පාට කියලත්, නරක මිනිස්සු කළු පාට කියලත් අපි උපකල්පනය කරොත්, මම විශ්වාස කරනවා අපිට එහෙම කිසිම මිනිස්සෙක්ව සුදු හෝ කළු කියලා විභේදනය කරන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ. ඉතින් සුදුත් අලුත් අතර දෝලණය වෙන මේ අලු පාට මිනිසුන්ගේ චරිතය, එහෙම නැත්නම් ඒ මිනිසුන්ගේ කතාව සුදු පාට අලු කියන මේ නිදහස් ආකෘතියෙන් රචනා කළ පද්‍ය 40කින් යුක්ත පද සංග්‍රහය තුළට සංග්‍රහිත කරන්නට මා උත්සාහ දැරුවා. කිසිම නිර්මාණකරුවෙකුට තමන්ගේ නිර්මාණ ජීවිතය තුළ විවරණය කරලා නිම කරන්න බැරි වෙච්ච මානව හැඟීමක් තමයි ප්‍රේමය කියලා කියන්නේ. එතකොට ප්‍රේමේ සම්ප්‍රයෝගයට වඩා ගොඩක් වෙලාවට සාහිත්‍ය තුළ අතිශය
චමත්කාරද ජනකරුවයෙන් විවරණය කළ තියෙන්නේ විප්‍රයෝගය. ඉතින් ප්‍රේමය වගේ හැඟීමක් පිළිබඳවත් ඒ විතරක් නෙවෙයි. සමාජයේ වශයෙන් අපි නිරන්තරව නිදහස කියන වචනය පාවිච්චි කරනවා. ඒ වුණාට ඒ වචනය හුදෙක් වචනයක් විදිහට පාවිච්චි කරාට එහි සංකල්පමය අර්ථය අපි කොයිතරම්නම් වටහාගෙන තියෙනවද? පුද්ගලයෙකුට බාහිර බාධාවන්ගෙන් තොරව තමන්ගේ පෞද්ගලිකත්වය වර්ධනය කරගන්නට සමාජ, දේශපාලන, ආර්ථික, සංස්කෘතික වශයෙන් ලබා දෙන්නා වූ ඉඩ ප්‍රස්ථාව අපිට නිදහස කියලා සරලව හඳුන්වන්න පුළුවන්කමක් තියෙනවා. වර්තමානයේ වෙද්දී අපි දකිනවා ලංකාව තුල ජීවත් වෙන මිනිස්සු පවා ඇතැම් වෙලාවට තමන්ගේ නිදහස කියන දේ පිළිබඳව මේ මූලික සංකල්පමය අර්ථයවත් තේරුම් නොගෙන කටයුතු කරනවා. පිරිමියෙක් කොයි විදිහට හැසිරුණත් සාම්ප්‍රදායිකව කතාවක් තියෙනවා පිරිමියෙක් නම් හොදලා ගැට ගන්න පුළුවන් කියලා. හැබැයි කාන්තාවකට එහෙම නැහැ. මේ සමාජය ඇතුලේ පතිවත හෙව්වට පතිනිවත් හොයන්නේ නැහැ. ගැහැණියකට ගැහැණියක් වීම නිසාම, එහෙම නැත්නම් ගැහැණියක් විඳින්නා වූ අනේක විද වෙනස්කොට සැලකීම් පිළිබඳවත් මේ කෘතිය තුළින් මම විවරණය කරන්න උත්සාහ දරුවා. එයාදී එක් අංශයකට සීමා නොවූ පුළුල් අද්දකීම් සමුදායක් පද්‍ය 40කින් යුක්තව මේ කෘතිය තුළ විවරණය කරන අතරම තවත් වෙලාවකට මිනිසුන්ගේ චිත්තාභ්‍යන්තරේ පවතිනා වූ වෙනස්කම්, එහෙම නැත්නම් රාගය, ප්‍රේමය වගේ හැඟීම් තුලින් මිනිසු ක්‍රියාත්මක වෙන ආකාරය ඇතැම් වෙලාවට සමාජීය වශයෙන් යහපත් වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සමාජීය වශයෙන් මෙන්ම මේ පුද්ගලයාටත් අයහපත් බලපෑම් උරුම කරලා දෙන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපිට අහලා පුරුදු කතාවක් තියෙනවා, ප්‍රේමය නම් රාගයෙන් තොරයි කියලා. හැබැයි මම විශ්වාස කරනවා ප්‍රේමයෙන් තොර රාගයක් තියෙන්නට පුළුවන් වුණාට රාගයෙන් තොර ප්‍රේමයක් තියෙන්නට බැහැ කියලා. මේ ආදී අනුභූතීන් පදනම් කරගෙන මා විසින් රචනා කරන ලද සුදු පාට අලු පද සංග්‍රහයත් සමග ඒකාන්තික වන්නට ප්‍රේක්ෂක ඔබ සැමට ආරාධනා කරනවා. මේ නිර්මාණය රසවිඳින්න ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස මා වෙත ඉදිරිපත් කරන්න. එය නිර්මාණකරුවෙකු විදියට මා ලබන්නා වූ විශාලතම ගෞරවයක්. හැමදාමත් වගේ ත්‍රාසයේ බීතියේ කුතුහලයේ සපිරි දමිල සිනමා නිර්මාණය කතර් භාෂා එන්ද්‍ර මුතුරාමලිංගම් අද රාත්‍රී 10:30ට හිරු බ්ලොග් බස් තුලින් ඔබට නරඹන්නට පුළුවන්. වාගනරේ පුරත වරිගම් අපරාද සභයම් ජමාත සේඳු මුඩි එඩතා නගරේ පුරා අනුසක පතුරවන බිහිසුණු මරකල්ලියක්, යුක්තිගරුක තරුණයෙකුගේ දෛවය වෙනස් වෙන සටනක්, නගරයේ සාමය ඇති කිරීමට වෙරදරන රණ ශූරයෙකුගේ ආගමනය. நான் யாரை கல்யாணம் பண்ணனும் பண்ண கூடாதுங்கறதெல்லாம் எனக்கு தெரியும். கோலிவுட் சினிமாவே பிரேமணீய வீரயா ஆர்யா සහ ප්‍රතිභාන්විත රංග පෞරුෂයෙන් දිදුලන ප්‍රභු සිද්ධි ඉද්නානි ඇතුළු ප්‍රවීණ නළුලිනියන් රසකගේ අද්විතීය රංගනයන්ගෙන් විචිත්‍රවත් වූ ත්‍රාසය පිරි ක්‍රියාදාම දමිල චිත්‍රපටය කතර් භාෂා එන්ද්‍ර මුතුරාමලිංගම් සිංහල උපසිරැසි සහිතව අද රාත්‍රී 10:30ට ආට් කැෆේ තුලින් අදට සමු ගන්න අවසරයි. අද වගේම කලාලෝකයේ තවත් නැවුම් තොරතුරු, රසබර තොරතුරු සමගින් ලබන සතියේ යලිත් ආට් කැෆේ තුලින් මුණ ගැසෙමු. එතෙක් ඔබට සුබ සවියක්.